මම මේ දාවිද කාමරේ යන්න කිව්වා. අද අයියලා ගෙදර ගිහිල්ලා දවස් දෙක තුනකින් එන්නේ නෑනේ. ඔව්. මම මේ ඔය ළමයාගේ පුද්ගලික දේවල් හාරවුස්සනවා කියලා හිතන්න එපා. ඔය හේරත් මහත්තයා කියන්නේ ඔය ළමයාගේ මයියා නෙමෙයි නේද? නෑ. නෑන්දගේ පුතා. එහෙනම් මොකද හේරත් මහත්තයාගේ නෝනා ඔය ළමයා ඒ ගෙදර ඉන්නවට විරුද්ධ? මේ හේරත් අය බඳින්න හිටියේ මගේ අක්කව. ඇයි බැඳේ නැත්තේ? මං ඇත්තම කියන්න අපිට එතරම් සල්ලි තිබුණේ නැහැ. හේරත් කියන්නේ මගේ අම්මගේ අයියාගේ පුතා. මාමා ඒ කාලෙම මැරුණා. නැන්දට හොඳට සල්ලි තිබුණා. නැන්ද කැමති වුණේ නැහැ හේරත් අයිය අපේ අක්කව බඳිනවට. දැන් අක්කකෝ? අක්කට පිස්සු හැදුණා. එයා දැන් ඉස්පිරිතාලේ. හේරත් අයිය මට උදව් කරන්න එයාගෙන් උණු වැරද්ද වහගන්න. හේරත් මහත්තයා බඳින්න හිටියේ ඔයගේ අක්කානේ. ඉතින් හේරත් මහත්තයාගේ නෝනෑයි ඔයත් එක්ක විරසකි. එයාට මා ගැනත් සැකයි. හේරත් අයියා පොඩි කාලේ මාව වඩාගෙන හදලත් තියෙනවා. හේරත් මහත්තයාගේ නෝනා රටේ ඉඳලා ආවට පස්සේනේ ඔය ළමයා මෙහාට එන්නේ. එතකන් කාමරයක් හොයාගන්නකම් මේ දාවේ මෙහෙ හිටපුවාවේ. මටත් හිතනවා අද ඩිනවලට ඔයාලා ගෙදර එන්න. ඉතින් ඉන්න. මං එපා කිව්වේ. වැඩක් නෑ. පත්තර එඩිටර් එන්නේ යා මැරි කරන්න ඉන්න ගර්ල් එක්කනේ. මං නම් යා ඉස්සෙල්ලම දකින්නේ කද? බලන්නකො හින්දි නඩුවෙක් වගේ. පැයක් දෙකක් එක දිගට බලාගෙන ඉන්න හිතනවා. අපේ තාත්තා කියන්නේ හරි ආදරේ. හොඳ ඉන්ටෙලිජන් බොය්. වා ඒ බොයිව දැක්කනම් කොහොම හරි යාළු කරගන්නවා. පිස්සුද? මට ඒ තරම් අමාරුවක් නෑ. මං හිතන්නේ ආගේ බොයි රංගට වැඩිය ලස්සන ඇති. ලස්සනක් ඇති වුණත් අපි දැන් ඇමරිකන් තීරණයක ඉවරයි. හර්ෂණ කවද්ද ලංකාවට එන්නේ? දැන් ෆයිනල් එක්සෑම්ස් ඉවර වුණා. ළමස තියතරේ. ඒ කියන්නේ ඔයාල ඇමරිකන් රට යනවා. දන්නේ. තාත්ති දැන් ඉන්නේ. තාත්තිගේ බිස්නස් බාර දෙන්න කියලා. දුව තාත්තර ගමනක් යන්න තියෙනවලු. ඔයා ඉක්මනට ගිහිල්ලා එන්න. ඉතින් තාත්තිට කියන්නකෝ මාව ශල්‍ය එක දෙනින් ඩ්‍රොප් කරලා ආපහු එනකොට ගන්න කියලා. හතරට රේඩියෝ චැනල් එකේ බෝඩ් මීටින් එක. කීයට ඉවර වෙයිද? හරි හරි. මම ට්‍රයි ෂෙක් කරගෙන ඉන්න. ඉතින් ඔයා හෙට යන්නකෝ. අනේ අම්මා. යාළමලු තීදිසගයක් තියෙනවා. මෙයත් මේ කාගෙන් දිල්ල ගත්තේවා. හරි හරි. එහෙනම් ගිහින් පරිස්සමට එන්න. අම්මා. තාත්තට ඉක්මන ලෑස්ති වෙන්න කියන්න. හරි. ඒත් මම බයෙන් හිටියේ ඕගොල්ලන්ගේ දට මේදාවේ ආපු බව මට කිව්ව නිසා මං එහාව කියලා ඔයා කියයි කියලා. නෑ නෑ මං දන්නවා බොරුවට රේඩියෝ ඩ්‍රාම කතාවක් කියන ආවේ කියලා. මං හිතේ තෝ ඇත්තටම රේඩියෝ ඩ්‍රාමයක් කරන්න යනවාද කියලා. එහෙම අදහසකුත් තියෙනවා. මේ අපේ කැම්පස් එකේ ඉන්නවා කව ලියන්න පුළුවන් අය. ඔයත් ලියන්නේ? මට මේ පත්‍රේ වැඩ ටිකත් එක්ක හරි අමාරුයි. මං ඕන එකක් දැල් ලියලා දෙන්න. මං අද ඔයා ලන්ච් වලට ඉන්න කියන්දිත් ඉන්නේ නැතු අර වගේ කතාවක් කිව්වේ. මේදාවගේ හිතේ මං ගැන සැකයක් තියෙනවා නම් ඒක නැති කරන්න. දැන් මේදාව හිතන් ඇති මම මේදාව ගැන අදහස අත්හැරලා කියලා. ගෑණි අතරමං වෙලා හිටියේ වැට්ටියන්නේ කොහොමද කියලා. වැටට එයි නේද? මාතෝ වන්දියකුත් අය කරන්න යනවනේ. ඒකට බය එයි. ඕකේ මේ රංග ඔයා පින්කිටවත් කිව්වේ නෑ නේද මේ අපේ තාත්තයි මේ දාවි එකතු වෙලා කරපු බොරුව මන් දන්නවා කියලා? නෑ 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 කිව්වේ නෑ. ආ
රංග මන් තියන්න. රංග කිව්වේ පත්තරේ එඩිටද? ඔව්. මිනිහා හරියට ඉදිමිලා ඉන්නේ නේද? ඔයාට ප්‍රෝග්‍රෑම්ස් ලියලා දෙන්න නැති නිසා. ඒක නෙමෙයි. අද මං කරපු 18 සංය ගැන ප්‍රෝග්‍රෑම් එක හොඳයිද? ආ. ඒ වෙලාවේ මං ඔෆිස් එකේ හිටියේ නෑ. ඒත් කෝල්ස් කීපයක් මාව ප්‍රෝග්‍රෑම් එක හොඳ ඇඩ්වාන්ස් කියලා. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. නේද? කතා කරන්න. මෙහෙම බෑ. නිස්කලංකව ටිකක් වෙලා. එහෙනම් මම ඔයගොල්ලන් ගෙදර එන්න. ගෙදර එන්න. ඇවිත් අපි කොහේ හරි ගිහින් කතා කරමු. මේ මං එහෙනම් වෙන එක යන්නද? නෑ මිස් පොඩි පෙට්‍රල් බ්ලොක් එකක්. මාව අඳුරනවා නේද? ඉස්සරලා කියන්න ඔයා මිස්ටර් සැම්සන් විජේබාහුගේ දුවද? ඔව්. පොඩ්ඩක් ඉන්න. හෙලෝ. හෙලෝ. සර් මං ටෙක්ලා. කොහොම ටෙක්ලා කියන්න? සර්ගේ දුව වගේම කෑන් ළමෙක් අපි අල්ලගත්තා. එයා කියනවා එයා මිස්ටර් සැම්සන් විජේබාහුගේ දුව කියලා. ත්‍රිවිල් එක තින්නේ? ඔව් සර්. එයා යන්න ගියපු ත්‍රිවිල් එක මගදී කැඩිලා. හරි හරි එහෙනම් මගේ දුව තමයි. මොකද මං එයාව යාළුවෙකු ගෙදරින් දැම්මා. මං වැඩකට යන නිසා එයා ට්‍රේවිල් එක ගෙදර යනවා. හරි සර්. Thank you ටෙක්ලා කෝල් කළාට. Okay. Sorry miss. අරේ miss. යා. Isuru Sangraamaya.